භගවතු අරහතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස් සුපින්වත්න අපි හැම කෙනෙක්ම උතුම මනුස්ස ජීවිතයක් ලබල තිබෙන්නේ. පෙර භවයන්වොල අකණ්ඩවම අපි යහපත් කොසල ධර්මයන් ගොඩනගා ගත්ත නිසා ඒ නිසා තමයි දුල්ලබංච මනුස්සත්තන් කියලා කියන්නේ මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ඉතාමත්ම දුර්ලබයි කියන කාරණය බුදුන් වහන්සේ දේශනා කරේ දුර්ලබයි කියලා කියන්නේ අපේ මනස ලෞකික වසයෙන් වුණත් අධ්‍යාත්මික වසයෙන් සංවර්ධනය කරගන්නට අපිට පුළුවන්කම ලැබෙන That, miracle, that that, ි දන්නවා විිවිධ සත්තු කොට්ටාසියන් නො එක්කාකාරේ අපි දන්න හුබස් බඳිනවා ඒවගේම ඔය බිවිධ කුරුල්ලෝ වඩුකුරුලෝ වගේ සත්තු තමන් කූඩයන් නිර්මාණයක නො තමන්ගේ වා සස්ථාන් ඇත්තටම මේවා ඒ සතුන්ගේ තිබෙන හැකයා නිසා සිද්ධ වෙන දෙයක් නෙවෙේ ඒවා පරම්පරාව තුළින් හෙමනත්තං ඒ සතුන්ට පරම්පරාවෙන් ලැබච්ච ආබාස හැටියට ගොඩනැගෙන දේවල් නමුත් මනුෂ්‍යයාට පුළුවන් තමන් හිතන පතන ඕනම ආකාරයට මනස දියුණු කරගන්නට. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ චරිත ගත්තහම අපි දන්නවා මනෝ ප්‍රනිධානය. මනසින් උන්වහන්සේ අකණ්ඩෝම බුද්ධත්වය කියන උතුම් ව අවබෝධය ළඟා කරගන්නට බොහෝකාලයක් පාරමිතා. එහෙමනත්ත විශේෂයෙන්ම දස පාරමිතා. උතුම්ම ගුණධර්ම දහයක් පූර්ණය කරගන්නට යදනා. ඉතිං එවැනි ආකාරය ශක්ති නිසා තමයි උතුම් වූ බුද්ධත්වය කියන පණවිඩේ ළඟා කරගන්නට පුළුවන්කම ලැබුණේ. දැන් විශේෂයෙන්ම බුදු කෙනෙක් පහළ වෙලා අපිට විධ දේශනාවන් පැහැදිි කරලා තිබෙනෝ. දැන් ඒ දේශනා අතර අපේ ගෘහස්ත ජීවිතය කොහොමද සකස් කරගන්න කියන කාරනා උන්හන්සේ මැනවින් අපිට දේශනා කරලා තිබිෙනවා. එක කියන්නේ පංචසීල ප්‍රතිපදාවට අනුව ධර්මානුකූලව රැකීරස්සා කරමින්,ඒවගේම ව්‍යාපාර කටයුතු කරමින්, දරුමල්ලෝ පෝෂණය කරමින්, ජීවත්වෙන ප්‍රතිපදාව උන්වහන්සේ මැනවින් දීගනිකාය තිස්සෙක්ව වන සූත්‍ර දේශනාව, සිංගාලෝවාද සූත්‍ර දේශනාව, වියග්ගපජ්්‍ය සූත්‍ර දේශනා ආද, දේශනාවල පැහැල්ලි කරනෝ. ඒ වගේම, උන්හන්සේ අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ අවබෝධය. ඒ යන්න නිවීම අවබෝධ කරගන්න පනිවිඩයත්. උන්හන්සේ සමත විදර්ශනා පාද කරගෙන ඔය දීගනිකායේ දහවෙනි සූතරය විශේෂයෙන්ම අපි දන්නවා සතර සතිපට්ටාන දේශනාව වගේ දේශනා තුළ පැහැදිරි දෙන්නට ඒ දුනා. ඉතිං අපිට ඉතාමත්ම වටිනා පනිවිඩයක් උන්හන්සේ හැම දේශනාවක් තුළම දේශනා කරලා තිබෙනවා. ඒ අතර අධ්‍යහාත්මික ගමන්මාර්ගය ගොඩනගාගන්නා අපි හැම කෙනාම තේරුම්ගන්නට අවශ්‍යම දෙයක් තමයි මේ මනුස්ස ජීවිතය තුළ ඉඳගෙන මේ මනුස්සජීවිතය තව තව යහපත් කරගන්නේ කොහොමද කියන කාරණාව. දැන් ලෝක උන්වහන්සේගේ දේශනාවට අනුව මේ මනුස්ස කොට්ටාසය සස් විදිශයට කවුරහර ජීවත්තරවන මනුසයක් හැටි උපත්ති ලබලා ඒ අයට විශේෂය මන්හන්සේ දේශනා කරන්නට ඒදුන මේ සම්මුති දේව කියලා. එකගැන සම්මුති දේව කියලා කියන්නේ අපි හැම කෙනාම ඉපදනකොට අඟ පසඟ වලින් ගොඩත්දුරට සමාන වෙනවා. හැබයි අපි පෙරභාාවයන් ගොල්ල ගොඩනගාගෙන තියෙනේ කුෂශලම මේ ශක්තින් සමහර විට සමහරයට දියුණු කරගන්නට අපහසු වෙනවා ඒ අපහසු වෙන්නේ තමන්ගේ තිබෙන ඒ පාරසිරික බලපෑම් නිසා හරි තමන්ගේ අවබෝධය ඒ සඳහාතියන සැලකිල් අඩුකොම නිසා හරි මෙවැනි කාරණා නිසා ඒ උතුම්ම සම්මුති කියන ස්වභාවේ තත්ත්වේ දියුණු කරගන්නට බැරි වෙනවා. ද විශේෂයෙන්ම අපි දන්නවා කවුරුහරි ගුණවත් රටක පාලෙකෙක්කින් ඕන ඒ වගේම ගුණවත් දෙමවුපියෝ අම්මතාත්ත දරුවෝඒවගේම ආයතනය ප්‍රධානිින් ගම කරනායකෙක් න්න ඕනක් මේ ඕනම කෙනෙක් ගුණවත්ව ඒ කාරය භාරයක් මැනෙවිින් ඉස්ට සිද්ධ කරනවානං ඇත්තටම ඒ අය හඳුන්න්නේ සම්මුති දේව හැටියට. දැන් ඒවගේම තව කොට්ටාසයක් තිබෙන මේ විශේෂයෙන්ම උපපත්ති දේව කියල. උපපත්ති දේව කියල කියන්නේ විශේෂයෙන්ම අපි දන්නවා මේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ නොපෙනෙන ශක්තිීන් පිළිබඳව. නොපෙරෙන ශක්තිීන් කියල කියන්නේ. පීV ඇසට දකින්නට පුළුවන්කමක් ලැබෙන අයනෙවෙයි නමුත් මේ විශ්වය තුළ අද වනත් ඔය නාසා ආයතනය වගේ ආයතන වලින් පැහැදිලි කරලා දෙවා බුදු දහමේ උගන්නන ඔය නොපරෙන ශක්තිීන් පිළිබඳව ඒ අයිගේ නිරීක්ෂණයංගුලට ගවේෂණයඇංගුලට ඒගොල්ලොන්ට අධිනය කරන්නට පුළුවන්කම ලැබෙනවා නමුත් ඒ අය අපේ සඳහන් කරන ඔය දේව කියන කොට්ටාසවලින් නංවසයෙන් සඳහන් කරන්නේ නෑ. නමුත් උපපත්ති දේව කියන කොට්ටාසයක් නොපරෙන සක්තින් හැටියට මේ විශ්වය තුළ නිර්මාණ වෙලා තිබෙනවා. ඒවගේම දේව කොට්ටාසයක් ඉන්නවා. ඒ දෙවියන් හැටියට සඳහන් කරන්නේ විමුක්තිය පාදනය සාධනය කරගත් එහෙමනැත්ත විමුක්ති අවබෝධ කරගත්ත උත්තම යණන් වහන්සේලා. ඒ උත්තමයණන් වහන්සේලාත් දේව හැටියට. තමයි විස්තර කරලා තිබෙන් එක අන්නේ ඕනම කෙනෙක් උතුම්ම අවබෝධය ළඟා කරගරත කෙන තිබෙනවානා එයටත් වි විශේෂයෙන්ම දේව හැටියට තමයි විස්තර කරලා තිබෙන් දැන් අපි මෙ දේව කියල කියනේ වච්චනය තේරුම තමයි උසස් ගුණාත්මකව ජීවත්වෙන පරිපූර්ණ අවබෝධයෙන් ජීවත්වෙන යහපත් අවබෝධයෙන් ජීවත්වෙනවා කියෙන අදහස දැන් අපි සාකච්ඡා කරනකොට සාමාන්‍යෙන් අපි දන්න මේ දේව කියන සංකල්පය ගත්තහම හැම ආගමකම දේව සංකල්පය සාකච්ඡා වෙනවා. ලෝකයේ සමර අය ඒක දේවවාදය විශ්වාස කරනවා. එකයන්නේ එකම දෙවි කෙනෙක් පිළිබඳව ඒ අය තුළ විශ්වාසයක් පෞතිීනවා. දැන් අපේ බුදුදහ මේ පිළිබඳව සාකච්ඡා කරනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුනේ විශේසයම අපි දන්නවා මහා සමයේ සූත්‍රය, ආටානාටි සූත්‍ර දේශනා වගේ සූත්‍රවලත් සංයුත්තනිකායේ දේවතා සංයුත්ත සූත්‍ර දේශනාව තුළත් ඒවගේම අංගුත්‍ර නිකාය තුළ විස්තර වෙන ඒ දේශනා තුළත් විස්තර වෙනවා මේ විශ්වය තුළේ කියැන්නේ. එක චක්‍රාවාටයක් තුළ විශේෂයෙන්ම සඳහන්ගෙනවා මේ දෙව්ලෝ හයක් පිළිබඳු. දේවලෝක හයක් පිළිබඳව සාකච්ඡචාව වෙනවා. එකැන චක්‍රාවාටයක් කියල කියන්නේ ඉරහඳ පායන මේ ස්වභාවෙන්ගුත්ත තැනක් තමයි චක්‍රාවාටයක් කියලා කියන්නේ. එතකොට ඒ චක්‍රාවාටයක් තුළ තිස් එක් ලෝකධාතුවක් සාකච්ඡචා වෙනවා දැ විශේෂයෙන්ම නරක තිරිසම් පේත අසුර සතරපායත් මනුස්ස ලෝකය ඉළඟට දිව්‍ය ලෝක හය එවගේ බ්‍ර් රූපාචර බ්‍රහ්ම ෝක දාසයකුත් අරූපාාවචර බ්‍රහ්මලෝක, හතරකුත් විස්තර වෙනවා. එතකොට ඔක්කොම මේ චක්‍රාවාටය තුළ තිස්සෙක් ලෝකදවතුවක් සාකච්ඡා වෙනවා. එතකොට මේ විශ්වයේ තුළ මේ යුනිවර්ස එක තුළ චක්‍රවාට තිස්ස එකක් හැම චක්‍රවාටයකම මෙවැනි ලෝක පවතිනවා කියල සාකච්ඡා වෙනවා. දැන් අපි දන්නවා මේ විශ්වය ආරම්භය පිළිබඳුව බුදුදහම අදහස තමයි විශේෂයෙන්ම අග්ග්ඥ සූත්‍ර දේශනාව තුළ දීගනිකායි ඔබ බලන්න විසි හත්වනි සූත්‍ර දේශනාව තුළ. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ විශ්වය ආරම්භය තුළ වෙනත් චක්‍රාවර්ටයකින් මේ මනුස්සලෝකයට සත්වයන් ආකර්ශන වෙලා තමයි. මෝලිකම ඒ සත්වකෝට්ටාශයන් මේ පෘතිවය තුළ නිර්මාණ වුණේ කියෙනෙක සාකච්ඡා වෙනෝ. ඒක අපිට ඇතරම මුලින්ම සාකච්ඡා කරන්නේ විශේෂයම සයම්පබා, අන්තලික්කචාරි මනෝමයා කියන මනෝමයා මෙයාදි වසයෙන් විස්තර කරනවා එක සියුම් සරීරතියෙන ඉර්දියෙන් ගමන් කරන ඉතාම ලස්සන සරීරෙන් යුත්ත ස්වභාවේ දේව කොට්ටාසයක් හැටියට තමයි මුලින්ම මේ විශ්වය තුළ ඒයි පහළ වනා කියල සාකච්චාාවන්නේ නමුත් අපි දන්නවා පරිනාමවාදස්වභාවයක්න් පිළිමතු සාකච්ඡා කරනකොට විවිධ අදහස්තිබෙනවා වාද කියන කියනේවා එක කාලයන්ගොලට වෙනස්යෙනවා නමුත් බුදුදහමේ තිබෙන වෙනස තමයි බුදුදහම කියන්නේ වාදයක් නෙවෙයි නමුත් අවබෝධයෙන්යුත්තව සහ ගවේෂණය කරලා තේරුම්ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒනිසා කෙසේ වෙතත් අපි සාකච්චා කරනකොට මේ දේව කියන සවභවේ ගත්තහම උසස් දෙවි කෙනෙක් බවට පත් පන්නට සම්මුතිවසෙන් අපි යහපත් මිනිසුන්ට දේව කියල කියන වගේම කවුරු හරි ධර්මාණුකෝලොව ජීවත් වෙලා එයාගේ මරණය අවසාන අවස්ථාවේ ඇතිවෙන චුතිසිතු තුළ තමන්ගේ ජීවිතයේ දිහා අපස්සට හෙඩල බලනකොට තමන්ගේ මනෝකර්ම, තමන් අතින් සිදුවන කායකර්ම, තමන් අතින් සිදුවන වචීකර්ම යහපත් දේවල්නං ඇත්තටම එයාගේ ඊළංග ප්‍රතිසන්දිය මීට වඩා උසස් පරම්මරනා සුගති සග්ගං ලෝකං උපද්ජති කියලා ආකාරයට යා ස්තීරෝම සුගතිගාමී තැක තමයි උපත්තිලබන් එතකොට සාමා්‍ය අපි සාකච්ඡා කරන්නේ යහපත්ව උස ශේෂ්ඨ චරිත හැටියට ඉන්න අය දෙවිවරු හැටියට සාකච්ඡා කරනවා මනුස්ස දෙවියන් හැටියට අපි සාකච්ඡා වෙනවා වගේම අපිට නොපරෙන දේව කොට් ආශයන් පිළිබඳවත් සාකච්ඡා වෙනවා දැන් බුදුදහමේ සාකච්ඡා කරන්නේ දේව ලෝක හයක් පිළිබඳ තුර්ම හාරාජිකය යාමය තුසිතය නිර්මාණරතිය පරනිම්මිත වසවත්ති කියන මේ සදවු්ලොක් ගැන සාකච්ඡාවෙනවා. දැන් අපි දන්නවා ඒ සදව්ලෝග ගත්තාම සක්‍රදේවෙන්ද කියන ඒ උතුම් වූ දේව්චරිතයක් තිබෙනවා. එතට ඒ වගේ විවිධ දෙවිවරු මේ දෙව්ලෝ හයතුළ විස්තරගරවා ඒ හැම කෙනෙක්ම මේ මනුස්සලෝකයේ යහපත්ව ජීවත් වෙලා මිය පල්ලෝගහින් උපත්ති ලබවායි. ද විශේෂයෙන්ම සඳහන් කරන්නේ අර සක්්‍රදද දේවේද්‍ර කියන උතුම්මූ පදවිය ලබාගත්තා කියන්නේ. විශේසයම මනුස්සලෝකය ඉන්නකොට මඟ කියන තරුණෙක් ැටියට මගමානවක ජාතය සඳහන්ගෙනවා. ඒ තරුණයා තවත් තරුණයෝ තිස් දෙනෙක් සමඟ එකතු වෙලා ඉතාමත්ම තමන්ගේ ප්‍රදේශය තුළ දුරාචාරය වැඩ පවත්වගමින් අනිත් අත් එක්ක සම්බන්ධ වෙලා පොදුවේ හැම කෙනාටම යහපතක් වෙන සුභසාධන කටයුතු ආගමික චාචත්‍ර දහමියන් සංස්ෘතික වශයෙන් තමන්ගේ ප්‍රදේශයේ දියුණුවේ යුතු කාරණ ඉතාමත්ම මැනෙවිින් ඉස්ට සිද්ධ කරලා මිය පර්ලෝගිය තරුණෙක් තමයි මේ සක්්‍ර දේවේන්ද්‍රයා වෙලා එපදුනා කියලා බුදු දහමේ උගන්නන්න. ඒ සඳහන්ගෙනවා ඒ තරුණයෝ තිස්දනාම තා පෙත්ති බරන්ජන්තු කොලේ ජෙට්ටා පචායිනං සන්නන් සකිල සම්බාසං පේසුනේයක් පහයිනං මච්චේර විනේ යුත්තං සච්චන් කෝදා බිමු බමුන් විදිර විදිර සඳහන් වෙනවා ඉතන සඳහන් කරන්න ඇත්තටම දීර්ග විස්තරයත් තුළ අම්මතාත්තර සලකනවනන් ඒ අය ඔක්කොම අම්මතාත්තර ඉතාමත් හොඳින් සලකළ තිබෙනවා. වැඩි හිටියන්ට සරකලා තිබෙනවා. ඒවගේම කවදාත් තරහා ඇරන්න ඉරිසියා කරල නෑ ඒ වගේම සත්‍යය වචන කතා කරල තිබෙන්නේ. ඒවගේම තමන් හැමවෙලා මනිත්තායට ඇපෝපස්ථාන කරල තිබෙනවා. එතකොට මේවාගේ කාරණා මුල් කරගෙන තමයි. ඒ අය ඒ හැම කෙනාම දේවත්වයට පත් වුණේ ඒ මඟ කියන තරුණයා ඒ උතුම් වූ ශේෂ්ඨ පදවට පත්වනා කියල සඳහංවන්නේ. දැන් ඒ සමහර දෙවිවරු පිළිබඳව සාකච්ඡා කරන්නේ මනුස්සලෝකේ කවුරු හරි ධර්මාණුකෝලව ජීවත්වෙන ඕනං. ඒ අය වෙනුවෙන් විශේෂමොය පෝය දවස් වලට ඒවගේම විශේෂ අවස්සාාවන් වලට ඒ දෙවියන්ගේ බැල්මක් තිබෙනවා කිෙනවා මිනිසු ආරක්ෂ කරනවා කියලා සඳහන්ගෙනවා. එකන ඒ ගහට්ට පුං්ඥ කරා සීලවන්තා උපාසකා ධම්මේන ධරං පෝසන්ති තන්න තේ නමස්සන්ති මාතලය කියල සඳහන්ගෙනවා මේ මනුස්සලෝකේ ඉන්න අඹුදර්රෝ ෝ පෝසණය කරමින් ධර්මානුකූලොව යම් ිසි කෙනෙක් ජීවත්වෙනවානම් ඒ අය මොනවිදිහින් අරි අයට ඇතිවන බාධකයන් ඒ දෙවියෝරු මාධකයන් මගහැල් ආරක්ෂා කර ගැනීම ශක්තියක් තිබෙනවකිල සඳහඟෙන. එතවට මෙතන මෙහෙම කිව්වට අපි කිසි කෙනෙක් හිතන්න හොඳනෑ නොපරෙන දේවල් පිළිබඳව ලොකුවට අපි අනවශ්‍ය විදිහට එල්බ ගැනී මැතිකරගන්න හොඳන දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔබ ධර්මානුකූලෝ ජීවත්වෙනවනක් ඔබ යහපත්තු ජීවත්වෙනවනම් සමහර විට එවැනි ශක්තින්ගේ ආශුරුවාදය ඔපට ැබෙනවා. හැබැයි ඔබ හැමවෙලේම ධර්මානුකූලොව ඔබගේ මනස විශ්වාස කරන්න. එකනේ අත්ත දීපා විහරත භික්වෙන අඥ්‍යසරණ. විශේෂයම තමාට තමා පිහිටක්වෙන්. හැමවෙලේම තමන්ගේ මනස විශ්වාස කරගෙන ජීවත්වෙන්න දැන් අපේ සාමාන්‍යයේ හැම මේ ලෝකයේ මිනිස්සු අතර තියෙන දෙයක් තමයි මේ දේව කොට්ටාසයන් පිළිබඳව අනවශ්‍ය විදිහට විශ්වාසයන් තබාගන්න. හැම දෙයක්ම දෙවිවරුම අපිට සිද්ධ කරල දෙනවා කියන අදහස තිබිෙනවා. ඇත්තටම එහෙම දේවල් මංහිතන්නෑ කිසිම ආගමක උගන්නයි කියල. මොකද මේ මනස තමයි උසස් වන්නේ ධර්මානුකෝලව කවුරුවාහරි ජීවත් වයෙනවාන ඒ අයට වගේ ශක්තින්ගේ බලපෑම අනිවාරයම ලැබෙනවා එනිසා මේ දෙවියන් කියල කියන්නේ එක දෙවිය පිළබඳව විශ්වාස කරත් බෞද්ධයන් හෙටියට අපි තිස්තුම් කෝටයක් දෙවරු පිළිබඳව විශ්වාසත් කරනවා නමුත් ඔබ මොනවිදියේ විශ්වාසයන් පැවතුනාත් ඔබ ඒක මේ ඇලිල ගැලි ඉන්ඩ කියන කෙනවේ බුදුදහම සාකච්ඡා කරන්න බුදුදහම හැමවෙලේම පැහැදිලි කරන්නේ ඔබ ධර්මාණුකූලෝ ප්‍රතිපදාවකඉට ඔබ සීලවන්ත භාවයක පිහිටන් ඔබ පෝය දවසට වගේ ඇතටම සිල සමාධංවීම කටයුතු සිද්ධ කරන්න එහෙම බැයිනම් ගෙදර තුළ වනත් ඔබට ඒ ශික්ෂාවන් ආරක්ෂා කරගෙන ජීවත්වෙන්න්න පුළුවන් දැන් අනේ පිටි සිටිතුමා කියන චරිතයගත්තාම බුද්ධ කාලීනය හිටපු බොහෝ පින්කං කරපු බුදුරජාණන් වහන්සේගේ අග්‍රම දායක මහත්මයා ඒතුමා මිය පරලෝගිහින් දෙවි කෙනෙක් වෙලා ඔපත්තිය ලබලා බුදුරජාණන් වහන්සේ සහ භික්ෂන් වහන්සේලා වැඩඉන්න විසේසයම ජේතොනාරාමයට ඇවිල්ලා වහන්සේ බුදුහාමුදුරුවන් ළඟට ඇවිල්ල පැහැදිරි කරනවා. ඉඳං හිතං ජේතවනං ඉසි සංග නිසේ විතන් අවුත්තං ධම්ම රාජයන පීති සංජනී මම කියලා. එකයන්නේ ඔබ වහන්සේ ඇතුළ මේ ස්වාමීන් වහන්සේලා මම ගොඩනගාගත්ත, මෙම ජේතනාරාමේ වැඩවාසය කරමින් ධර්මානුකෝලොව නිවීම ඇතිකරගෙන උත්තුමයණන් වහන්සේලා නිවීම අවබෝධ කර ගැනීමට ධර්මදේශනා කර උත්තම යනන් වහන්සේලා දැකළ පුදුමාකාර විදිහට මම සන්තෝස භාවයට පත්වෙනවා කියලා සඳහන් කරන්ට එදනා. එක කියන්නේ ඒ වගේ දෙවිවොරු විශේෂයෙන්ම අපිට දකින්ට ඕනේ නං අපේ මේ ඇස සියුන්ගෙන්ට ඕනි ඇස සියවුන්ගෙනවා කියලා කියන්නේ අපේ මනසේති වෙන අකුසල චෛතිසකයන් පුළුවන් තරන් අප කලේෂයන්, අකුසල කලේෂයන් අඩු කරගන්නට උත්සාහ කරන්නටෝත්. එක කියන්නේ අපි හැමවෙලේම අ සතිමත්භාවයෙන් යුත්තව ජීවත්වෙන්ට ඕන්. එකැන් හැමවෙලේම එකඟ වූ සිතකින් කලබල නැති සිතකින්. අපි කියන්නේ ආතතිය ඩිප්‍රෂන් කාරි බහුලයි බිසී වගේ කියලා වචන කියන්නේ නිතරම ඒවාෙන් අයින් වෙලා මේ ොහොත තුළ ඔබ කරන කටයුතු ඒක සිද්ධ කරලා ඒක ඔලුවෙන් අයින් කරගන්ඩ හෙට තියන දේවල් සැලසුන්තියා ගණ්ඩ ඒ කරන වෙලාවට ඔබ ඒ දේවල් සිද්ධ කරන්ඩ කියන කාරණාව තමයි බුදුදහමී සාකච්චා කරන්න එවගේම ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාග්‍රරිතයේ සම්පජානකාරී හෝතයකකින විදිහට ඔබ හැමවෙලේම තමන්ගේ කටයුතු සිද්ධ කරනවෙලාවෙත් ඔබ ඇවිදිනකොට ඔබ ආහාරපානගන්නකොට විශේෂම දරුවන් අධ්‍යාපනය ඉගෙනගන්න ඒ කටයතු සිද්ධ කරන දරුවන ඒ දේවල් කරනකොට ව්‍යාපාරිකෙක් නං ඒ කටයුතු කරනකොට එවගේම ගොවිතැන් කරන මහත්ව මහත්මීින් ඒ අය තමන්ගේ කටයුතු හැම කෙනාම ඒ මොතේ අවබෝධයෙන් සිද්ධ කරන. ඇත්තටම ඒක භාවනාවක් බාවට පත්වෙනෝ. ඉතින් එනිසා ඒ භාවනාවත් එක් අපිට අ සමත සහ විදර්ශනා කියෙන ගැඹුරු දේවල් වුවට යන්න පුළුව එහෙම වෙනකොට අපේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. දැම් බලන්ඩ ෝබ බුදුරජාණන් වහන්සේගේ පණුවිඩය නඟා කරගත්ත දැ පටාචාර තෙරණිය ගත්ත හම තමන් රාත්‍රී තුනක් සැතපෙන්ඩ යනකොට පාදෝනය කරපු ජලය බමුතුරුණුව දිහා ඒඇන්නේ පාපිස්සේ විහිදිලා යන ස්ොභාවය දැකලා තමන් ඒක තමන්ගේ ජීවිතයට කමටහනක් කරගත්තා එකයන්නේ ඒ තමන්ගේ දරුවෝ දෙන්න ගේ ස්වාමිපුරුයා සොහයුරා අම්මතාත්තා මිය ගියාන ඒක කමටහනක් කරගත්ත ඒ ජලයේ ටිකට උපමාකරගෙන්. දැම් පළවෙනිදවසේ ජලය ටික දුරක් ගිහින්න නැවතුුණ ඒක තමන්ගේ දරුවෝ දෙදෙන අඩුවැයිසි මියගියා හා සමානෝ කල්පනා කරන්න පටන් ගත්තා. දෙවිනිදවසේ ජලය ටිකදුරක් ඊට වඩා ටික දුරක් ගිහින් නැවතුනා ඒ ජලය පිළිබඳුව තමන්ගේ සොහිුරාහ ස්වාමි පුරුසියාගේ මරණය ධ්‍යියම් වයසේ මියගගේ ස්භාවය අවබෝධ කර ගත්තා ඒ වගේම අවසාන ස අර දවස් දෙකට වඩා විහිදිලා ගියා ඒ දෙය තමන්ගේ අම්මතාත්තගේ මරණයට මෙනහි කරා එතකොට එහෙම හිතුවට පස්සේ එයා ඒකත් එක හිත සමාධි කර ගත්තා ඉපදමින් මැරමින් යන ස්වභාවේ තේරුම් ගත්තා බුදුන් වහන්සේගේ පණිවිඩේ වුණ අනිත්‍යතාවේ එකැන්නේ ඕනොම දෙයක් වෙනස්වවිීම් පවතිනවා කියෙන ස්වභාවේ ඒ කියන්නේ විශේෂයෙන් එතන කියන්නේ මනස වෙනස්ශ්‍යනවා කියෙන දහස එතකොට අපේ මනසවගේ බෞතික සරීරය වෙනස්වනවා දැ ඊයේ හිටපුූ කෙනනෙවේ දැන් ඉන්නේ. ඔබ ඉඳගන්නකොට හිටපුගනානවේ දැන්ඉන්නේ සරීරස් වෙන සිතුවිලිත් වෙනත්. ඔබත් එක්ක අඩුපාඩුකම් හෙමනත්න් ඔබත් එ අමනාප වුණ කෙනා පිළිබඳව. ඔබ දැන් එහෙම හිතන් එපමහලට එයානෙවේ දැන්ගින්. ැ මීට ඉස්සල වෙලාවේ මොකක්හරරි අමනාපූනාානා ගැටලුවක් වුණාන ඉන්නවා කියල අපි තවතවත් ඒ ප්‍රශ්න ඇදගෙනයන්න්නේ පය නෙවෙ ඉන්නන්නේ දැන් වෙන කෙනෙ එක තම අපිහිතන් නොන කියන්නේ හැම මහොතකම ක්ෂණයක් ශෂනයක් පාසා අපි මේක වෙනස් වෙනවා. දැන් එනිසා අරවිදිහයට පටාචාරා තෙරණය මෙනහි කරන්නට ඒදුනා අනිත්‍ය වසේ.ඒවගේම දුක්ක වසිෙන් දුක් කියල කියන්නේ බාහිර දේවල් නෙවෙේ දුක් කියන්නේ. නැතේ කාමායාන චිත්‍රාණි ලෝකයන සංකප රාගෝ පුරිසස්සකාම. බාහිර දේවල් අනවශ්‍ය විදිහට මමත්වේ. උපාදාානය කරගන්න කොට තයි දුක ඇතිවෙන්. දැන් අපිට කොච්චර රූපතිබ්බත් ඒ අපේ කරගත්ති ැත්තම් අපි ප්‍රශ්නයක් එන්නේනෑ. දරුවෝ හදන්ටෝනි දරුවෝන්ට අනවශ්‍ය විදිහට ඇලීම කියනෙ අඩු කර ගණඩ ඕනි පරිනත වෙනකොට දරුව. කුඩා කාලේ අම්මතාත් එක්ක ඉන්න සෙනහසඟෙන දරුවෝ පරිණත වෙනකොට ඒගොල වෙනස් වෙන. ගැන ඒක දරුවන්ගේ වරාදන්නෙවෙේ. රකර අස්සා කරන්න් ඕනි වෙන කට යුතු කරන්න ඕනෙ හෙම වෙනවා. දරෝ දනග ඩුවන අමතතාත්තර යතුකාන් කරඩ ඒ කුදුමහත් කටයුතු සියල්ල සිද්ධ කරඩ දනගණඩෝන්. මං කියන්නේ එකගැන බදුදහම කියන්නේ මේවා අනවශ්‍ය විදිරල්ල ගණ්ඩෙපා උපදානය කර ගණ්ඩපා කියන එක. තොර දුකක් වෙන්නේ ඒ සවභාව. එතුොර පටාචාර අතරණ එක මින කර. එතුොරො අනාත්ම කියල කියන්නේ බුදු දහමේ ආත්ම කියන සංකල්පේ. මම කියන සංකල්පයක් ගැන සාකච්ඡාවාන්නේ නෑ. දැන් අපි ොඩක් අහිතානය මම හිතනවා එහෙම කියන කියන්නේ. ම හිතන්ඩ බෑනේ දැම් මේ හිත කියර එකක් නෙවෙනේ හිත වෙනස්වේී යන ස්වභාවයක්තිනනි විඤ්‍යාන ධාරාවා. එතුොට දැන් මේ තත්පරේ තින හිත නෙවේ ෂණයක් පාසා වෙනස්වන හිතත් තිබේ එතකොට එකම හිතක් නෙවේ එතකොට මට කියන්න බෑ ඔබට කියන්න බෑ. එකම හිතක් තියන්නේ ඉතා ම හිතනවා කිය කියන්න බෑ. හැබැයි යෝනිසෝ මනසිකාරය පාත්වාගත්තොත් අපිට මේක ක්‍රියාවලිය දීතාවේ ස්හිතාගන්න පුළුව. එකනේ ඒ දීතාවය කියන එක. පිට දුක ඇති වෙන්නේ සතුර තියෙන නිසා සතුර තියෙන දුකතිය නිසා දැන් අපි අවුරුදු සීයක් ජීවත්ව වෙන්නේ අපි දන්න අප අවු සියක් ඇතුළට ම අන්ඩ පුළුවන් කියල්. එනිසා තමයි අපි අර පැරමස්මට සැලසුම් කල ජීවත්තය එනිසාඒ ආස්වා දෙකුත් තියෙනවා හැබැ අප අවුරුදු දාහක් පන්සියක් වගේ න්න ඕන සමහයට අපිටත් එපාවෙේ මකද මේ ජීවිතයකෙල් ඉති එනිසා මේ ආත්මයක් ගැන අපි හිතන් හොඳන හැම්වලේම මත්වෙන් හිතන් දෙ එපා ඊ ගෝ එකක් ඇතිකරගන්න හොඳන. හැම්වලේම් හිතන්ට මගේ මනස මගේ ස්වභාවයන් මේ ලෝකයේ ෞතික බෞදති හැම දෙය වෙනස්වෙන ඕන ඒක මට ඕනක්දිහට මේ කිසි දෙයක් පවතින්නෑ කියන ඉතාමත්ම උතුම මානුසක හැඟීමෙන්. අපි හිතනකොට අපිට සතුරින් ඉන්න පුළුවන් අනදේවල් වෙනස්වීම පිළිබඳ. අපි දුකට වේදනාවට පත්වන්න නැතුව අපි අවෝධීෙන් අපි ජීවත්ෙන්න්න පුුව. පටාචා තරණිය අරවිදිහයට ඒ කමටහනක් කරගත්ත නිසා ඒ උතුම් වූ පනිවිඩේ ලඟාකරගන්න පුලුවන්කම ලැබුණු. දැන් බලන්ඩ එතකොට මෙතන කියන දේ තමයි දැන් පටාචාතරයේේ විරක් නවෙේ චුල්ල පතක කියන පොඩිහඳන්නමක්කිටිය සුදුපාට වස්තරයක් බුදුන් වහන්සේ අතරදීල පිරිමඳින්ඩිකවා රජෝහරණං රජෝහරණං කියල ඒඇනේ මේ වස්ත්‍රයේ කිලිටි අයිංවයවා කියලා ඒ පොඩි හාන්දුරෝ කියන්නේ ගාතාවක් මාසතුනක්වත් පාඩාන් කරන්නට බැරිව හිටපු පොඩිහාන්දුරනවක් කලකිල්ලා ශාසනෙන් අයින්ෙන්හි පොඩිහාන්දුරනුවක් තින් බුදුන් වහන්සේ ඒ විදිහයට කමටහනක් දුන්නට පස්සේ පොඩිහාදුුර හිතුව ඇත්තට මේ වස්තරේ අපිරි සිුදු නෑනෙම්. ඇයි බුදුහාන්දුරු මෙහෙම දේශනා කරේ කියලා ඒ පොඩිහාන්දුරෝ මෙනෙහි කරලා මෙනය කනෝට දැන්න මේ බුදුන් වහන්සේ දේශනා කරේ මගේ හිත බලන්ට නේ දෙ කියල්. එහෙම හිත බලන්ට නේද කියලා මෙනෙහිකනෝට හිත සමාධිගත වුණ අර පූරවාකුත කුසලක්තියක් බලවත් වනා එකන මේ පොඩිහාන්දුරු ආසන්න බව රජ කෙනෙක් මධ්‍යියම් වයසේ තමන්ගේ පුතාට රජකම පවරල පැවිදි වෙලා තවස්වේසිෙන් දිවිගවලා පින්දහම් කුසලසක්තින් දියුණු කරගත කෙනෙක් තමයි මේ පොඩි හාදුරු කියන්නේ ඒ කුසලශක්තියන් අවද වුනාා ඒක වැහිලතිබ බේ පරිසරයණනි සහරි ගුරු ආභාසයක් නැති නිසා. රි කමටහනක් නොලබොුණු නිසා ඒක ලැබුන් එන හැබැයි බුදුන් වහන්සේ ඒක අවධ කරගත්තා. ඉතින් ඒවාගේ ගත්තහම මේ භාවනාව කියන එක සාමාන්‍යයේ සමාධිගත සිතක් ඇති වෙනවා. නමුත් ඒක අපි බොහෝකාලයක් පුරුදු කර ගත්ත හම අපේ කුසලසක්තින් අවදිලා ඒ අවබෝධය නිවීම පවා අපිට ඇති කරගන්න පුළුවන්. දැන් නිවන්දකිනවා කියලා කියන්නේ අපේ හිත තුළ ඇති වෙන අකුසල සිතිවිලි ඇතිවෙන එක අඩුවෙනය කනේ ගැන අපි නිතරම මේ ඉද්‍රියන් වලින් එන ඇසකණ නාසේ දිවසරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියංගොලි ඒක මනසත්යක සම්බන්ධල නිතරම ලෝබදේශ මෝහ ඇලෙන ගැටෙන මුලාවට පත්වන ස්ොභාවෙන්යුත්ත ඒ හා සමාන වෛරය ක්‍රෝධය ඉරිශාව කියන මේ අසුභවාදී දේවල් තමා නිතර නිතර නිශ්වාාදනය කරන්න. සිත ඉතින් ඒ සිතයේ නිෂ්පාදන ස්වභාවයක් කවදා හෝ දවසක නැතිවෙන වන අන්නෙදාට තමයි නිවීම අවබෝධනනා කියලා කියන්න කෙසේ වෙතත් මේ භාවනාව තුළ අපි එකඟ සිතක් ඇතියෙනකොට සමාධිගත සිතක් ඇතියනවා දැන් සතිමත් භාවනාව ලෝකය අද කතාගෙනවා මයින් පොල්නස් කියලා ඒ මයින් පොල්න ස්ොලින් කියන්නේ හැමවලේම එකංඟ සිතක් ඇති කරගන්න එක. ලෝකයේ දියුණු එච්ච චරිතගත් හම ටයිම් සංඟරාවගේ තැන්ගොල පැහැදිලි කරනවා ඒගොලො දවසකට විනාඩි කිහිපයක් හරි භාවනා කරනවා.ඒ භාවනාවට ආගම් ජාති හුළමල බේදයක් අවශ්‍යිනෑ. එකනේ ඕනම හොඳ අරමුණක් කරං ඒ කුසල සහගත ස්වභාවෙන් යුත්ත දෙයක් හැටියට මෙහේ කිරීම තමයි භාවනාව. කුසර චිත්තත් සේකක් ගතා සමාධි කියලා සාකච්ඡවන්නන්නේක. ඉතින් කෙසේ වෙතත් එහෙම සිතක් ඇති වෙනකොට අපේ ඇස ශක්තින් එකන ඇස පුංචිවන ඇස පුංචයනා කර කියැන බෞතික වසයෙන් පුංචනයක නෙවේ ඇස පුංචනාකිරෙන ඇසේ සියුම් වෙන. ඇ ුන්ගෙනවා කියල කියන්නේ අර අකුසලක් සිතුවිලි නිෂ්පාදනය වෙන ස්වභවි අඩුවනෝ. එතකොට අපිට අර නොපෙනෙන ශක්තින් දකින්න පුළුවන්ගෙන. දැන් බුදුන් වහන්සේ එවගේ අපි දන්නවා අනුරුද්ධ මහරහතන් වහසේ ආදී උත්තමයාණන් වහන්සේලා නිතරම ඒ දෙවිවරු සමඟ ස්‍යවේදනය කරලා තිබෙනවා. දැන් දෙවරු ස්‍යවේදනය කනවා කියලා කියැන ඇතටම දෙවරු ශේෂයෙන්ම මේ මානසික වශයෙන් තමයි පණිවිට දීමක් සිද්ධ කරන්න. එකන ටෙලිපති ක කියලා ක කියය. නසිම් මනසට පණිවිට දීමේ ක්‍රමයක් තමයි තිබෙන දැන් අපි දන්නවාද සමහාරවිට සමහරය මේ දෙවියෝ තමාන්ට ආවරෝඩ වෙනවා කියන දේවල් කියනවාන ඇත්තර්ම කිසි කෙනකුට දෙවි කෙනෙක් ආරූඩවීමට පුළුවන්කමක් ලැබෙනෙන ඒවා තිබෙන්නේ හින්දු සංකාල්පොලො එහෙම විශ්වාස කරනවා දැන් අප බෞද්ධ අය සමහරවිට එහෙම ආරෝඩ වීම වගේ දේවල් කරනවානේ ඉගනේ ආරූඩෙන් ශාස්තර කියනවා ඒවගේ අපි දන්නවා සමහවිට ිෙත්ත හෙමත් දෙනවා එක එක දේවල් කියනවාකිල් නමුත් මේවා පිළිබන්ඳව සාකච්ඡා කරනකොට දැන් ඔයි තියෙනට ට්‍රන්සිෂන් ිසෝ ඩිසෝඩ කියලකනවා එක යන්නේ සමහර දේල්තියෙනවා තමන්ගේ ඇතුළ තින සංගටකයන් එකයන්නේ තමන්ගේ තිබෙන මේ මානසික පීරිනයක් අභ්‍යන්තරය කාටරි ප්‍රකාශ කරන්න බැරි දෙයක් පිට කර ගැනීම ස්වභාවයක් එෙනකොටත් ඒ විදිහට තමන්ට එහම ප්‍රශ්නයන දැන් පිදන්නවා ඔය බටහිට නෙවෙයි ඔය අරාභි වගේ රටවල්ලුල තින ජිින් කියන සංකල්පයක් කියම් ඒවගේ දේව භූතගේ සංකල්පේ ගොල් ොනත් පහෙනවා කියලා කියන්නේ ඇත්තනම තමන්ගේ තියන ප්‍රශ්නයක් පිටකර ගන්න විදිහක්කි දම අපිදන්නවා ගෙවල්ලූල සමහට ගිනිි තියෙනවා බත්තකට වැලිධනවා ඒවගේ ප්‍රශ්නතියනවන ඒවා නිරීක්ෂණය කර බලපු හම මේ දෙවීවත් වෙනකාගව සම්බන්ධය නෙවෙේ ඒ ගෙදරම කෙනෙත් තමයි ඒ සිද් කල තිබේ තයි තවතියනර බයිපෝලලා ඩිස්ෝඩ කියල තව ස්ොභාවයක් ඇතිබෙනවා ඒක කියන්නේ විශේෂයෙන්ම තමන්ර පීඩනෙකින් ඉන්න ඕන තමන්ට විශේෂෙන්ම අනිත්තායගේ ආකර්ශණය ගණ්ඩෝන අනිත් අයගේ කැන පැසසුම් වගේ දේවල් ගණඩෝන සමාජ ආකර්සිණමගේ ගණ්ඩවන්නාව ොත් එහෙම වුණ හමත් සමහරයට ඒකත් එක්ක ඒවගේ සවභයක් වෙන්ඩ පුළුව දැන් සමහර ඉන්නවා කටහඩ වල් දෙක්කින් කතා කරනවා. ඒකත් මානසික ස්වභාවයක් සමහරඉන්න පිරිමි කාන්තාව හැටියට අඩිං ආශසවෙල වයි කතාගනවා. ඇත්තට මේවා සාමාන්‍ය මානසික ව්‍යද හැටියට තමයි සාකච්ඡාවන්නේ හැබැයි දෙවියරු දකිින්ඩ පුළුවන් මනස දියුණු කරගත්ත උදදිවිියට එකගැන මනස දියුණුරගත්තාහම දැන් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගේ මිමසනවා දෙවියෝකල කොට්ටාසයක් න්නාද ස්වාමිනි කියෙල් එතතුො බදුන්හන්සේ කියන ඕූ කියලා එක ඇන්නේ දැන් එකනව අපි දන්නවවාන අර. විශේසයෙන්ම මෙත්තා නිසංස සූත්‍ර දේශනාවි සඳහගෙන දේවතා රක්කන්දිකල් එවගේ මහා සමය සූත්‍රය ආටානාටය සූත්‍ර දේශනාවලත් එහෙම සාකච්ඡාගන්න. එකන්නේ නොපෙරෙන ශක්තින් ඉන්නවා හැබැයි නොපෙරෙන ශක්තින් අපි දකිින්ට ඔන්න අපේ සිත සමාධිගත වඩෝන් දැන් අපිියෝ ඔය තියෙන බිහෙත්වර්ගිහෙම ඉරුෂුවර කියන කොට්ටාස කියන්නේෙ භාවනායෝගව වැඩ හිටපුුවයින එතොට ඒ ගොල්ව හිත දියුණු කරගත් හම සමහර විට ඒකත් එක්ක අයට ඔය විධ බිහෙත්වර්ගෙ අප දන්නවා සමාට ඒ වට්ටෝරු තියෙන්න්න පුළුව එකැන තමන්ගේ මනස දියුණු කරගන්න කොට සමාට එහෙම ශක්තින්ගෙන් ලැබුණු දේවල් වඩ පුළුවන්. නමුත් එහෙම දේවල් හැම කෙනටම ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනෙන. එනිසා අපි අර දේව කියන කොට්ටාසේ තියෙන පණවිඩේ තමයි අපිට කියන්නේ අ පූජාවට්ටි වගේ දේවල් සහ නොයකාකාරය ක්‍රමවලට යන්නට වඩා ධර්මාණුකූලෝ ජීවත්ව වෙනකොට ඇත්තටම ඒ අයට දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියල සඳහන්ගෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ ය පොළොන්නරුවෝ වගේ යුගවල එනකොට මහාවිහාරය අන්ුරවාධපුරේ මහාවිහාරය අබේගෙෙන සම්ප්‍රදාය කියන මේ මිහිදු හාමුදුුවන් වහන්සසිකින් ආරම්භූන ඒ බෞද්ධදා පොළොන්නරුවවාගේ උගවෙනකොට අපේ රජවරු දකුණු ඉන්දාවේ කුමාරිකාවෝ සරණපාවා ගත්ත නිසා කුමාරිකාවන්ට වන්දනා කරන්නට තමයි ඔය විශේෂම දේවාල වගේ දේවල් විහාරස්ථාන වල ඉදි කරන්න පටන් ගත්තේ ඒකත් එක තමයි අපි අර බෞද්ධ දෙවියන් අපි වන්දනා කරන කරමය එකන් අපි දෙවියන් කොහම අපි දෙවියන්ට පින්දෙනවාන අපි කරන්නේ එකන පිවාගේ ප්‍රතිපත්තිකරගු ජීවත්වෙන අපිරන්නේ හරිවිදිරෙන හැබයි ඒක වෙනස් වුනා ඒ සංකල්පත් එෙක් ැ අපි දන්නවා කතරගම දෙවියෝ ගත්තාම සුමන සමන් දිව රාජවත්තුම මෙයන් වහස ගත්තා හම තටම දැන් ඒ අය හැමකෙනාම ප්‍රාදේශය ගුණවත් පාලකුවය හැටියට තමයි සාකච්ඡාවන් ඒ හිදු සංකල් පොල විශේෂයම කාලිමෑණියන් ඒවගේම අපි දන්නවා ඔය කතරගම දෙේයෝ ගන දෙෝ මේ වගේ ගොඩක් දෙවරු පිළිබඳව විස්තර වෙනවා එතකොට ඒගොල්ලෝ සහ අනිකුත් ආගං වල සමහර අය පූජාවන්න එක්ක ඒ අය වන්දනාමාන කරන ස්ොභාවයක් තිබෙන නමුත් බෞද්ධයන් වන අපට කියන්නේ එහෙම ස්වභාවයක් නෙවෙේ. අපිග කියන්නේ ධර්මානුකුලෝ ජීවත්වයයට දෙවියවරුන්ට පින් දෙෙන්ට ඇත්තරම පින් වුණත් අවශ්‍ය වන නෑ ොයි සහරය කියෙනවන අපි හින්ද තමයි දෙවියවරුත් තින්නේ අපි දෙන පින්හින්ද කියල එහෙම එකක් නෑ දෙවියවරු කියල කියන්නේ මනුස්සලෝකයේ ඉඳගෙන. කවුරුහරි සද්ධ සීල සුතචාග ප්‍රඥාකිෙන සේක බලධර්ම දියුණු කරමින් අර දේවතා අනුස්සති කියලා සමත භාවනාව තියන අනුස්සති. සද්ධා විරිය සතිසමාධි ප්‍රඥා දියුණු කරගන්නවාන අන්නේ අය තමයි ස්තිරෝම යහපත් ජී පැවත්මත් එක්ක මරණින් මත්තේ ඒ උතුම් පදවයට පත්වෙනවා කියර සඳහන්වන් හැබැයි අපේ පාදේශය යහපත් කොට්ටාසයන් විශේෂයම පිගම ගෝ කතරගම දෙවියෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන්ගනිවරට වැඩම කරන්න කරාට පස්සේ විශේෂ මන් වහන්සේ ඔය කතරගම ප්‍රදේශයේ තමයි එක අවස්ථාවක වැඩම් කොට තිබෙනවා. ඒ අවස්ථාවේ මහසේන කියන යුවරජ කෙනෙක් ඉඳල තිබෙනවා. ඒ යෝරජතුමා ඉතාමත්ම ධර්මානුකොළු සීලමන්ත ගුණවන්ත භාවයට පත්වෙච්ච උත්තුම යන් වහන්සේනවා. ඉගැන ඒ යහපත් බෞද්ධ යුවරජ කෙනෙක් එතුමා ඔය කිහිරිවනේ. ඔය කිරිවෙහෙර තිබෙන ඒ ආශ්‍රීතව බුදුරජාණන් වහන්සේට අපූපස්ථාන කරලා උන්වහන්සේගින්, ඒ ධර්මය ඉගෙනගෙන මෙයාදී කටයුතු සිද්ධ කරපු රජ කෙනෙක්. ඉතිං බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයෙන් වැඩමකොටාට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරිවේර නිර්මාණය කරාකළ සඳහගෙන. එතකොට මහාසේන රජතුමා මියගියාට පස්සේ. එතකොට කතරගම දෙවියෝ කියලා මිනිස්සු විශ්වාස කරන්නට පටන් ගත. එකන්නේ ඒ උත්තමයාණන් වහන්සේ එ උතුමා එක ඒ ඒ උසස් ශ්‍රේෂ්ඨ රජතුමා, ඉතාමත්පු ගුණුවන්ත නිසා දේවත්වෙන් සලකන්නට යදනු. දැ ස්කඳ කුමාර කියනවා මේ වගේ නංගොලින් සඳහ වනයේ මහාසේන යෝරජතුමා තමයි ඇත්තරම ඔය මහාවන්සේ වගේ සඳහන් වන්නේ නමුත් හින්දු සංකල් පොල කතරගම දෙවියන් කියන්නේ වෙන විස්ත්‍රය සාකච්ඡාවෙනවා. දැන් සු දෙවියන් පිළිබඳව සාකච්චා කරනකොට දැන් සුමන සමන් දෙවියෝ කියලා කියන්නේත් දැන් ඔය මයි අංගනය ආශ්‍රීතව හිටපු එක්තරා ගුණවන්ත ප්‍රාදේශය නායකයෙක් ඇතරම සැදහඇති ඉතාමත් ගුණවන්ත කෙනෙක් කියල තමයි සඳහන්ගන්න. ඒකාලෙ ඔය අපි දන්නා වැදි ජනතාවගේ ආරම්භක මහාමෑනියෝ කියල සඳහන්ගෙන වැදි ජනතාවගේ ආරම්භක ප්‍රධාන කාන්තාව හිටිය සරකන එතුමියගේ සොහොයුරෙක් කියල සඳහන්ගෙන. ඇතවට මහාවමාන්සේත් විධ තැන්වල සහංගනව මේ බුදුන් වහන්සේ කැලණියට වැඩියාට පස්සේ කැලනිය එතුමා හිටියා කියලා. එතකොට ඒ විදියට සාකච්ඡාවා කෙසේ වෙතත් මේ හැමැතන කො තියෙන්නේ. සුමන කියන ඒ උපාසක මහත්මයා ඒ පාලකයා ඉතාමත්ම ධර්මාණුකුලෝ ජීවත් වුණ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පළමුුවරට ලංකාවට වැඩියට පස්සේ. උන්වහන්සේගේ කේස ධාතුන් වහන්සේ ට උවහන්සෙන් ඉල්ලගෙන මෛ අංගනය ඒ ස්තූපය නිර්මාණය කරා කියලා සඳහන්ගෙනවා අද හැම කෙනාම විශ්වාස කරවා ඒ සිරීපාදේ ඉතාමත්ම දෙවි කෙනෙක් හැටියට සුමන සමන් දෙවී රාජෝතුම යන් වහන්සේ හැටියට වැඩවාසය කරනවා කියලා සඳහන්ගෙනවා. එතකොට මෙහෙම ගත්තාම විශේෂය අපි දකින්න තියෙන දෙයක් තමයි අපේ විභේෂණ දෙවියගත්තාත් ඒ වගේම කළු බන්්ඩාර දෙවියගත්තත් ඒ ප්‍රාදේශය වසයෙන් ඉතාමත්ම ධර්මානුකූලව යහපත් පැවත්මත් එක්ක ජීවත්වන චරිත මියගයාට පස්සේ එ අයි දේවත්වයෙන් සලකන ස්වභාවයක් තිබෙනවා. කෙසේ වෙතත් මෙතනින් අපිට දෙන පනිවිඩේ තමයි ඔබ අප හැම කෙනාටම මුලින්ම අපි ගොඩනගාගන්න ටෝනේ ඇත්තටම මේ යහපත් චරිතයක් තමයි හදාගන්න ටෝට. එහෙම චරිතයක් පවති නෝන ඒ අය ස්තීරවම සුගතිගාමී ස්වභභාවට පත්වෙනවාකිෙනෙක සහගෙනවා දැන් විශේෂයෙන්ම අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඒවන් මේ සුතන් ඒකන් සමයම් බගවා ඇදැන් සාවත්‍යයන් විරති ජේතවන අන අනාත පින්ඩිකස් සාරාමය අත අතකෝ මේආදී වසයෙන් සඳහ කනා මේ දෙවියූ දේවතා අභික්කාන්තා අයරැත්තියා අභික්කන්තවන්නා කේවල කක්්පං ජේවතවනන් ඔබ සිත්වා කියලා එක කියන්නේ ජේතනාරාමය ආලෝකුමත් කරගෙන බුදුරජාණන් වහන්ේ මුණගහෙෙන්ට ආවා කියර සඳහගෙන. ඇත්තටම මුණ ගෙහෙන්ට ආවා කියලා කියන්නේ මේ විශේෂෙන් මේ අනිත්තායට සාමාන්‍යයේ සවභ වින්නායට දකින්නට පුළුවන් දෙයක් නෙවේ. නමුත් හිත දියුණු කරගත්ත ඕනම කෙනකුට එවැනි කොට්ටාසියන් නිරීක්‍ෂණය කරගන්නට පුළුවන්ගෙනවා කියෙන කාරණාව සඳහංගෙනවා. එතනින් කියන්නේ අපි හැම කෙනටම මේ උතුම් වූ තත්ත්වයට පත්වෙන්ට පුළුවන්ගෙනවා කිය සඳහන්ගෙනවා. ඇත්තටම දේවතා අනුස්්‍රතිය. දෙවියන් පිළිබඳව ඒ කොහොම දෙ වෙන්න කියන කාරණාව අපි මෙනෙහි කරනකොට උතුම් ව තත්වයට අපි පත්වෙන්ඩ පුළුවන්ගෙනවා කියෙන කාරණාව තමයි ඇත්තට මෙතන සාකච්ඡාවන්. එනිසා මේ ලෝකයේ එවනි දේවකොට්ටාසියන් ඇත්තටම ලෝකයේ මේ විශය තුළ තිබෙනවා නමුත් අපි හැමකෙනාම අපේ ධර්මානුකූලොව පැවැත්ම හදාගණඩ තම අප කටයුතු කරන්නඩෝනේ. එතකොට ස්තීර වසයම අපේ ජීවිතය මරණින් මත්තේ සුගතිගාමි වෙලා තාමත්ම උසස් තලවල උපත්තිය ලබව දේවගේ තැන්වල අපිට මේ නිවීම් අවබෝධය, බුදුරජාණන් වහන්සේගේ පනිවිඩය අපිට ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාල හිටියේ ඔය දම්මික කියල උපාසක තුෙක් ගැන සඳහන්ගෙනවා. එතුමා ඉතාමත්ම හොඳට ධර්මානුකූලව ජීවත්වන චරිතය. මරනාසන්න මොහොතේ ඉන්න වෙලාවට අපි කියවනර කම්ම නිමිති, ගති නිමිති කියල මරනාාසන්න මොහොතේ, අපිට පේන දේවලටිගත් තිවුණන දැනන දේල් ගැන කම්ම කියල කියන්නේෙ අපි කරපු දේවල් පේන්න පටන්ගන්නවල්. කම්ම නිමිති කියලා කැනෙ අපි හොඳක් හරි නරකක් හරි කරලා තිබෙනඕන ඒ කරපු විදිහපිට පේන්ට පටන්ගන්නා. ගති නිමිති කියලා කියන්නේ. මරණින් මත්තේ අපි මොනවගේ තැන්වලට දෙයන්නේ කියල් පේන්ඩ පටන් ගන්න වලු. දැන් අපි දන්වා සමහරය කෑගහනවා බය වෙනවා අසරණ වෙනවා. සමහරවිට ඒවගේ ඉතාමත්ම භයානක උපපත්තින් නිරීක්ෂණය වෙනකොට එහෙම වඩ පුළුවන්. දැන් මේ දම්මික කියන උපාසකතුමා එහෙම ඉන්නකොට ඇත්තටම ධම්මික උපාසකතුමාට අර දේව ස්ොභහවෙ ඉන්න කොට්ටාසියන් විවිධ ආරාධනාවන් කරා කියනවා අපේ ඉන්න ස්ථානයන් වලට මරින්මත්ය පැමිණිණට කියන රණාව. ඉගැන ඒ දේව ලෝකයන් වලට එඩකිල ආරාධනා කරනකොට. හාමුදුරුවන් වහන්සේ ඇවෙලා පිරිත් කිය තම ඉඳල තිබින්. ඔය සරියුත් මහරතන් වහන්ේ ප්‍රධාන ස්වාමින්න් වහන්සේලා. ඒ වෙලාවෙේ කෑගහල තියෙන දැ ඕක නොත් අන්නඩ කියලා. ඇති ඇති ඕක නොත් අන්න කියලා. හැබැයි එතකොට හාමුදුරල්ලා හිතල තියෙන්නේ මේ අපිට තමයි මේ විදිට සඳහන්කරේ කියලා එතනින් අයින් වෙලා තියෙනවා. හැබැයි පස්සේ තමයි බදුන් වහන්සේ පැහැදිලි කරේ ඒ විදිහට ධම්මික උපාසකතුමා සඳහන්කරේ ඔබහන්සේලාට නෙවෙයි අර ඒ චුතිසිතට අවසාන සිත තුළ අර විදිහේ නොපරෙන ශක්තින් දේව ශක්තින් අරාධනා කරා විවිධ කොට්ටාසියන් අපි ඒ තැන්වොලටෙන්ඩ අපේ තැංවලටෙන්ඩ කියන පනිවිඩත් එක්ක කලබල වෙලා වේදනාවට පත් වෙලා ඒ නිසා තමයි අර පිරිිතර බාධාවල නිසා තමයි එහෙම පැවස්සුවේ නතන් ඔබහන්සේලාට නෙවේ කියලා සඳහන් කරන්නට එදනම්. දැම් බලන්ඩ මෙතනින් කියන දෙයක් තමයි මේ ඕනම කෙනෙකුට ඒ උතුම් වූ තත්ත්වයට පත්තෙන්ට පුළුවන් කියන පනිවිේනි? දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්න අතර උන්වහන්සේ විවිධ දේශනාවන ගැන පරාභාව සූත්‍ර දේශනාව ගත්තත් ඒවගේ මහා මංගල සූත්‍ර දේශනාව ගත්තත්. ඒ හැම දේශනාවකම පැහැදිලි කරන්නේ දෙවවරු තමයි ඇත්තර මේ පණිවිට දෙන්නේ බුදුන් වහන්සේට. එකන්නේ උන්හසේෙන් විමසරනා මෙහෙම වෙන් පිරිහෙන කාරණාවලට හේතුමුණවාද. එකයන්නේ ඒවගේ මෙලව පරල්ලව මහා මංගල සූත්‍ර ගත්තහම කියන්න මෙලොව සහ පර්ලෝ ජීවිතයට හේතුමොනවාද කියලා සඳහන් වෙනවා. එදකොට ඒ හැම අවස්සාාවකම උන්වහන්සේ ඒ දේවල්වට ඉතාමත්ම ඕනෑකමින් ඉතාමත්ම මැනවින් ඒ කාරණාවලට උත්තරදීලා තිබෙන. එකැනේඒ වහසේ මැනවිින් අනුශසනා පවත්වලා තිබෙනවා. ඇදැන් දෙවියවරුවාගේ කොට්ටාසයන් රාත්‍රයේ දහත් දොළහත් අතර තමයි වැඩිපුර බුදුන් වහන්සේ සමඟ ගන දෙනු කරලා. තියෙනවා කියර සඳහන්වන්. ඇත්තටම මේ දෙවිවරු කියන කොට්ටාසය ගත්ත හම අර මුලින් කිවෝගේ සම්මුතිද කියන කොට්ටාසය කියල කියන්නේ හොඳ මිනිස්සු තමයි සම්මුති දේව කියල විශ්වාස කරන්න පැහැදිලි කරන්නේ හැබැයි උපපති දේව කියලකයන් විශේෂයෙන්ම මරණින් මත්තේ යහපත්තැන්වල එමනත්තංව සුගතිගාමී දිවියලෝක තලවල උපත්ති ලබන කොට්ටාසයන් වොලට තමයි උපත්ති දේව කියලා කියන්නේ එගේ රහන් වහන්සේලාදී නිවිච්ච උත්තුමයන් වහන්සේලාටත් ඇත්තටම දේව කියන නමින් තමයි විස්තරවාන්නේ කෙසේ වෙතත් අපිට බුදුන් වහන්සේ හැමවෙලේම දේශනා කරන්න දෙෙදුනේ මේ නොපරන ශක්තිීන් දමයි කරණීය මෙත්ත සූත්‍ර දේශනාව තුළත් මේ ශක්තිී ගැන විස්තර කරන. එවගේම අපි දන්නවා රතන සූත්‍ර දේශනාව තුළත් මේ කාරණාපිළොඳ දේශනා කර. නමුත් අපි ගොඩක් අය මේ කාරනා හරයට තේරුම්ග ඇති ප්‍රශ්නයක් තිබෙන ි සි වෙලාවක යදින්ට දැන් ආය්චන හේතුවා පත්තනා හේතුවන්න පටිලාබං වදාමි කියල බදු වහසේ දේශනා කරන්නේ ඒ නොපරෙන දේවල්ලට අපි වැන් දට ඉල්ලවාට එහෙම දේවල් ලැබෙනනෑ. ඇත්තරම ඔබට බෞතික වසෙන් දෙවි කෙනකොටවත් වෙන කෙනකොටත් උදෞපකාර කරන්න පුළුවන් වෙනවා කිය එකක් මේ ලෝකේ තියෙන දේවල් නිරේක්ෂණකොට අපිට හිතන්න බෑන්. හැබැයි දෙවරොන්ඩ පුළුවන් ම්පි දිහට යම් පිසි ආරක්ෂාවක් ලබා දෙන්න පුලුවන්කම තියන්න පුළුව. නමුත් අපි ඒ අවබෝධයෙන් තමයි තේරුම් ගඩුවෝ. අපි ැමවෙලේම විශ්වාාස කරන්න ඕොනිි මේ උතුම් තමන්ගේ ශක්ති දැ බුදුන් වහන්සේ දුස්ක්‍රක්‍රා කරනකොට ඇත්තර මුන්වහන්සේ මොනතරම් බාධක තිබුණත්. නමුත් ඒ වගේ අවස්ථාවන් වල බුදුන් වහන්සේට අර ඒගේ ගුප්ත දේවල්ල පිහිටක් උන්වහන්සට ලැිලති බනාකිර සඳහන්ගෙන නෑ ඒවගේම ගත්තහම අපි දන්නවා විශේෂයම උණහන්සේ රෝගා බාධයන් වලට පත් වුණනා එතවට උන්වහන්සේ ජීවක කියන වෛද්‍යවරයා තමයි විශ්වාස කරේ. ඒ ආයුරද වෛ්‍ය දශය වෛද්‍යවරේ ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාරල්ල තියනවා. එතවට උන්වහන්සේ අපිට දෙන පනිවිඩේ තමයි අරවාගේ දේවල් පිළි බඳව ඇත්තටම අපි අනවශ්‍ය විදිර විශ්වාස කරන්න හොඳනෑ. දැන් අපේ සමාජනත් ගත්ත හම අපි අනවශ්‍ය විදිර රැවටේ. ගොඩක් අය මන්ගේ ආර්ථිකය විනාශ කරගන්නවා ඔය පුද පූජාවන් වලට විවිධ අපි දහනවා විවිදේශ වියදාන් කරනවා එහෙම දේවල් කරන්න හොඳ නෑ යන ඒවක් කරා කියල බොඩ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එහෙම තමන්ට පෙහිටක් කරගන්න පුළුවන්ගෙන තමන්ඩ තමන් ධර්මානුකොලො ඉන්නවන ජීවත්වෙනඕන ඔබගේ පූර්වාකුත කොසලශක්තින් අවදි වෙලාඒවගේම ඔබගේ ඒ යහපත් අවබෝධයක්ත් එක්ක බගේ මනසේ තිබෙන ශක්තිමත් භාාව්‍යත්ය එක ඔබගේ නිර්මාණශීලී ශක්තිී එක්ක ඔබට ඔබගේ ගමනය අන්ට පුළුවන්ගෙන හිතකොට අපේ ජීවිතය ඒතුළින් තමයි සාර්ථකන් අපි නමුත් ගොඩක් අය තමන්ගේ ධනය විනාස කරගෙන තමන් අනවශ්‍ය විදියට එලවා එල්බාගෙන එහමටයුතු කරන්නවා. එහෙම කිසි කෙනකොට කිසි දෙයක් කරන්නට පුළුවන් දෙයක් ලැබෙන්නේ නෑ දැන් අපි දන්නව සමහරවිට මේ අපි දන්න නො එක් ආකාරය ඔය මක් Blackක් මජක් වගේ දවල් තිරේ කැනෙ සුභ අසුභ විදිහට දේවල් කරනවා අනම් මනං එහෙම කියලා ඒ වගේ දේවල් පිළිබඳව අපි අන කිසිම විදිහට ඒවා තේරුම් ගන්න හොඳන දැන් බුදු දහමට අනුවනම් කියන්නේ විශේෂෙන් හැමිවිලේීම කියන්නේ ඔබ පින්දහම් සිද්ධ කරන්න ඔබ පින්දහම් සිද්ධ කරනකොට ඔබට ඔබගේ ජීවිතය තුළ ඔබගේ ජීවිතය ශක්තිමත් කරගන්න පුළන්ගෙනවා ඔබගේ උත්සාහය තමා විශේෂම වැද ගත්වන්න දැන් අපි මේ මනුස්ස ජීවිතයක් ලැබට පස්සේ අපිකෙමු දරුවන් හොඳර උගන්න ඕන. ඔබගේටයුතු ඔබගේ රැකියාව හොඳට මහන්සවෙලා කරනවවාන ඔබගේ ව්‍යාපාර කටයතු. උනන්දුවෙන් ඕනෑකමින් ඉත්වෝ එවා සිද්ද කටයුතු කරනවා. ඒක දියුණු කරගන්න පුුවන් හැබැයි ඔබ අලස වෙලා නිර්මාණ සීලි අදහස් නැතුව. ඔබ ගුප්ත දේවල් පස් යම්බායනමින් ඔබ වැටෙනකොට හිතරවනම් මට මගක් කරමික කර්මයක් හරි මේක කවුරුහරි කරපු නරක ගුරුකමක් නිසා හරි. වගේ අසුභවාදී හිතමින් ඔබ අපි කවුරුත් වැඩ කටයුතු කරවුණා අපට ජීවිතයේ සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොකද ඕනම කෙනෙක්ගේ ජීවිතය තුළ කඩා වැටින් මැති වෙනවා හැම කාලෙන්ම සුභ වෙන නෑන මේ මනුස්ස ලෝකයේ තිබෙන්නේ අටලෝ දහම කියන ධර්මතාව එතකොට අටලෝ දහම කියන ධර්මතාව කියනෙක් අපි හැම දෙෙනට වලංගුයි. එතෝට ඒකේ ඒ නිසා ඒ දේවල් කරනකොට කඩා වැටෙනෝ. හැබැයි අපි කඩා වැටෙනකොට තව තවත් අපේ ජීවිතයේ විනාශකාරි වෙන දේවල් පස්සේ අන්ඩ හොඳන එතකොට වෙන්නේ තව තවත් පිරිහෙනවා දැන් සමාජයේ තියෙන අපේ ලාංකය සමාජය තුළ අපිට සාංස්ෘති වසයෙන් පරම්පරවැනෙන් අපි ඇහිච්ච දැනිච්ච සමහර දේවල් තිබෙනවා ඒවා සංස්ෘති වසෙන් ඒවා එහෙම සිද්ධකරා කියලා ඇත්තටම ගැටලුවක් වෙන්නන ඒවාට වියදං එහෙම කරන්නේ නැත්තා සානක මකෝ දැ ගබියක් වගේ කැේකට ඇතුලෙරන කොලාතු ටික් එල්ලා යන ඒවගේ දේවල් ගොඩක් තියනවාවනේ දැන් ඒවා සාමාන්‍ය නො එකකාරේ ඒ විශ්වාෂ එක ගොඩනනු අහිංසක දේවා. නමුත් ඒවා පිළිබඳු හම එම ගැටලු ප්‍රශ්න තිවෙෙන නෑ නමුත් අනවශ්‍ය විදියට බොහෝ වියදන් කරලා අනවශ්‍ය දේවල් බලාපොත්තු හම සිද්ධ කරනවන ඒ ලොකු ගැටලුව බවට පත්වනවා දැන් අපි දන්නවා අපේසාංස්ෘතතිය කාරණාවත්ව මේ කලුකුමාර සංකල්පය කරකන්. කලුකුමාර කියලා කියන්නේ රුණ දියනිවරු ඇත්තටම ඔය අනවශ්‍ය වෙලාවන් වලට ගමන් බමයි ජනනිසා පැරිණිකාලේ වැඩි හිටියෝ සඳහන්කර මෙන්න මෙම විශාල සරීරයක් තියෙන කලුකුමාර කියන කෙනෙක් ඉන්නවා එහෙම ගියෝ තල්ල ගන්නවා මේ වගේ දේවල් පැහැදිරි කරන්නටේ දුනා එතකොටඒ තරුණායගේ තියෙන දියණියන්ගේ ඒ බීතිය ඇතිකරගන්න තයි ගොල ආරක්ෂණය කරගන්නඩ තමයි මෙහෙම ස්වභාවයක් ගොටනගන්නට දන. ඒවාගම ගත්තහම අපි දන්නවා මෝහිනී කියෙන සංකල්පය. එකන මොහිනී කියෙන සංකල්පය ගත්තාමත් යෙමයි. පිරිමිල් අමයි තරුණ දරුව ෙවල්ල ඉන්නකොට එහෙම යනුවන ඒ බයිසිකල අතිබත්තරන් යවා හැමවලෙම් වලන්නේ යාලූත්තක ඇවිදින්ට වෙලාවක් නෑ සමහරය. ඉතින් ඒ දරුව ගෙවල්ලල ආරක්ෂා කරගන්නට තමයි. ඒ මෝහිනී කියෙන සංකල්පය ඇතිකර ඇත්තරව මේ මොහිනී කෙන කෙනෙක් නෑනේ. නමුත් මේක සංකල්පය. ඒක ඇතරම පැහැදිලි කරේ ඒ අය විශේෂයෙන්ම ඒක සංස්ූතිය කාරණයක් හැටියට සමාජයේ ගොඩනගන්නට සමාජයේ උසස්තත්ත්වයට පත්කරගන්න තමයි ඒ විදිහට ඒ ක්‍රම භාවිතා කරල තිබේ ඉතිං ඒවගේ අපි දන්නවා සමහර වෙලාවට පරම්පරාවෙන් ඇවිච්ච සම්ප්‍රධානකූල සමහර දේවල් තිබෙනවා අපිට ප්‍රශ්න ඇති වනොකොට හිතනවා මේක දේවකෝපයක් නිසා ඇති වුණ දෙයක් මේ වගේ දේවල් තියෙන එහෙම කවදාකොත් ඇත්තටම වෙන්න නෑ ඔබ ධර්මාණුකුලෝ ජීවත්තින ඕන. දෙදි එනිසා තමයි බුදුන් වහන්සේ හැමවෙලේම දේශනා කරේ අපමාදයන සම්පාදයදික. ප්‍රමාද නොවී. අවබෝධයෙන් ජීවත්වෙන්ට කියන කාරණාව තමයි දේශනා කරන්ට එදුනේ. ඉගැන අවබෝධයෙන් ඉන්නවා කියල කියන යෝනිසෝ මනසිකාරේ. ඒක යන අම්බිසිගෙනෙක් ඔබට ඒ සතුටිං හැම දෙයක්ම හරියට මැනෙවින් දේවල සිද්ධ කරගෙන අරතවත්ත ඔබට, ජීවත්තයෙන්ට ඔන්නම් ඇත්තටම ඔබගේ සැලසුන් චර්යාවන් වෙනස් කරගන්න එහෙම වෙනස්වනකොට ඔබට ඒ හැම පිහිටම්ම ළඟා කරගන්නට පුලුවන්කම ලැබිෙනෝ දැන් උණහන්සේගේ බුදුදහමය උගන්නන ප්‍රධාන දෙයක් තමයි මේ මනුස්ස්‍ය ජීවිතයේ උසස් කරගන්නනා හැම තමන්ට පුළුවන් හැම වෙලේකම හොඳ දෙයක් අහන්ඩඒයට කෙන සද්ධහම සවනං කියල් හොඳ දේකට අප තමන්ගේ මනසයොමු කරගන්න ොකද හොඳ දේවල් එක් අපි ගණුදනු කරනකොට අපිට අයහපත් ආවේක කාරය ඇති වෙන්න න්නේ දැන් අපි දන්නවා සමාජයේ සමහරය පොඩ්ඩක් ඇත්තං කේන්තියනවා ආවේක කාරරි කලබල ඉවසීමක් නෑ ළමේකුටන සමා විභාගක ලකුණන්වාඩ උුණහම කලබලයි කේන්තියනව දරාගණ්ඩ බෑ ඒවගේම සමහර තරුණ දරුවෝ දියනුවරු ආදර සම්බන්ධාවක් මඟ නැවතුනහාම ඒක දරාගණ්ඩ බෑ ඉවසීමක් නෑ මේ වගේ ප්‍රශ්නතින හැම කෙනාතිී. ්‍යාපාරයක් කරත් වෙන රැකියාවක් කරත් ඒගොලො එහෙම ස්වභවෙකට පත්වන ස්භාවයක් තිබෙනවා. එනිසා හොඳ පැත්තට මනස ොමු කරගන්නට ඕනි එතකොට ඒකත් එක්ක ආවේක කියීන අඩු කරගන්න පුළුවන්ගෙන. ඒවගේ පුළුවන් තර තමන්ගේ සමීපයන් යහපත් කල්්‍යාන මිත්‍රියයන් බවට පත් කරගන්න ඕන්. එතකොට ඒ කල්්‍යාන මිත්‍රියන් කියල කියන්නේ මන්ගේ අම්මතාත්තා හොඳ කල්්‍යාන මිත්‍රියම් බවට පත් කරගන්න. එකන වැඩිපුරම ඇසුරු නිසුරු කරන පිස බවට අමතාත්තා දරුව ස්වාමිදිීණය ස්වාමි පොලුසියා මේ අයි බවට පත්වවෙන්නට උත්සා කරන්නඕන්. එතකොට අපේ තිබෙන අදහස්ුවමාරු කරණන්න පුළුවන්ගේගෙන. දැන් අපි දන්නවා සමහනට ගෙවල් ෝොල අම්මලාතාත්තල හරි සැරපරසුරු විදිරරි ඉන්නවාවන දරුණු විදිහට හැසිරෙන්ෙනවා දරුවන්ට තමන්ගේ ගැටලු ප්‍රශ්න කියන්් විදිහන්න. ඒගො එතහොට එහෙම ගෙදර ආදරයේ කරුණාව අඩුවෙනකොට ඇත්තටම ප්‍රශ්න වෙනයටට කියන්න බලාපොරත්තිනවො. එහෙම කියනකොට තමයි ඔය විධ ගැටලු ඇතිවෙන්. ඒනිසා විශේෂයම සඳහන් කරන්නේ මේ මාතා මිත්තාන් සකේ ගරය කින විදිට අම්මා විතරන්නේ තාත් කල්්‍යාන මිත්‍රයෙක් බවට පත්වවෙෙන්න්න කියන. ඒවගේම නිතරම අපි කරන කටයතු වගකීමක් සහ වගවීමක් එ ඉතාමත්ව කැපබීමෙන් යෝනිසෝ මනසිකාරයෙන් අපි ඒ දේවල් කරන්නටඕන්. කිසිම වෙලාක අලසකමින් හැමවෙලේම එපාවෙලා ඉන්නේ. ජීවිතය අසාර්ථකයි මේ වගේ අදහස් ඇතිකරගන්න දෙපා. ඒක දේවත්වය කියන. ඒ උතුම්මූ තත්ත්වය ළඟාකරගන්න ටඉන්න ඔබාප හැම දෙනාටම සුදුස දෙයක් නොවේ. එහෙම ඔය කාරණාතුන පුරදු කරනකොට ඇත්තට මීළඟට වෙන දේ තමයි දම්මානු දම්ම ප්‍රතිපදාව. ඒක කියන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතය ඉතාමත්ම යහපත් අපේ පැවැත්ම හදාගන්න. එහෙම පැවැත්ම හදාගත්තර පස්සේ, ඇත්තටම අපිට පරම්මරණා සුග්ගතිසක්ගං, ලෝකං උපද්ජති කියෙන ආකාරයට. අපේ මේ ජීවිතයයක් දේව කියන හෙමනතා උසස් ජීවිතයක් බවට අපිට පත්කරගන්න පුළුවන්ග ෙනොවගේම මරණින් මත්තේ. ඉගැ අපි පුනර්භාවය විශ්වාස කරන ඕනම කෙනෙක්, අපි සාකච්ඡා කරන අපි දන්නවා. අපේ මේ උපත්ති ලබල තිබෙන්නේ විවිධ ශක්තින්නෙක්. විවිධ ස්වභභාවයක් වෙන සැම කෙනාගේම්. විධ අද්‍යැකීමම් ශක්තිීන්. ඥානයන් හැකියාවන් කොසලතාවයන් මේ වෙනස් වෙලා තිබෙන්නේ ඒ පෙරභාවයන් වල සහ මේ භවේ අපි ගොඩනගාගෙන තින දේවල් නිසා. ඒ නිසා ඔබ හැමවෙලේම විශ්වාස කරඩ තමන් දෙවි කෙනෙක් වෙන්නට ඕනකල් දේව කියල කියන්නේ උසස් කෙනෙක් කියන අදහස. එතකොට මේ භවේ තුළ තමන් උසස් කෙනෙක් බවට පත්වෙන වගේම අපි යම් බිසි දවසක අපිට මීට වඩා අපි හොඳයි කියල විශ්වාස කරන ඒ උතුම්මු තත්ත්වයට පත්වෙන්න්නටරං අපේ පැත්මහදා ගන්ට ඕනි එකට කියන ශේක බලධර්ම දියුණු කරගන්නනි ඉන්ද්‍රිය බලධර්ම සේක කියල කියන සද්ධහ සීල සුත්තාග ප්‍රඥ ඉන්ද්‍රිය බලධර්ම කියැන සද්ධා විරිය සති සමාධි ප්‍රඥාකින් මෙන්න මේ දේවල් ඇත්තටම අපි දියුණු කරගන්නකොට ඔය තත්ත්වයන් වලට පත්වෙන්ට පුළුවන්කම ලැබෙනවා අපි දන්නවා විශේෂයෙන්ම බුදුදහමේ දේව ලෝක හයක් පිළබඳ විස්සර කරන සාමාන්‍යයේ පළවිනි දීව්‍ය ලෝකේ තුරු මහාරාජික දිවි ෝක ස්වභාවය තමයි මනුස්සලෝකය අවුරුදු පණහක් නං එහෙලෝක එක දවසයි. ඉගන ඒතරන් මානසික කායක සෝොයක් තියෙනවා. ඒවගේම චාතුරුමහාරාජිකේ තවතින්සේක කියයන්නේ මනුස්සලෝකයේ එක දවසක් කියලකැන එහි වරුදු සීයක් ජීවෙන ස්වභාව. මේ වගේ එන්ටෙන්ඩ ඒ දේවලෝක තලවල සවභාවය වැඩිවිෙනෝ. ඒ ආවිස ප්‍රමාණය දෙකන් දෙක වැඩිවෙන ස්වභායක්ත් තියෙන දෙසී හාරසිරෙනවා හාරසිය අට සය වෙන මෙහමගේ වැඩෙන ස්භපැත්තියෙනවා. ඊට ඉහල ස්වභාවයන් තමයි ඇත්තට බ්‍රහ්මලෝක කියලා සාකච්ඡා කරන්න. අපි දන්නවනේ ඔය පිටසක්වල ජීවින් කියල කොට්ටාසයන්ගෙන සාකච්චාරවෙන් පිටසක් කල ජීවින් කිය කොට්ාසය වුණත් මේ සක්වල එන වෙන සක්කල කළ ජීවින්න එතකොට ඒ අය සමහවිට දේව හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්ගෙනවා. කෙසේ වෙතා මේ විශ්වය කියලා කියන්නේ ඇත්තටම අපි අවබෝදධ කරගත්යුද දෙයක් ඒ අවබෝධය ඇති කරගණඩ මුලින්ම අපේ ඥානය දියුණු කරගන්නඩ ඕනි ඒ සඳහා අපිට තියෙන ප්‍රධහනමදේ තමයි නිතරම අකණ්ඩෝම ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අිද්්‍යා දෝමන සං කියෙන විදිහට ඇත්තටම අපි හැම්වෙලේ මනස එක කරගන ජීවත්වෙන උත්සාහ කරන්ට මනස එක කරගන්නවා කියලා ැන මේ මොහොත අදිමත් සිතින් ජීවත්වෙන්ට කතාරනට අවබෝධයෙන් කතා කරඩ ඒවගේ සතුරින් ජීවත්යෙන් උත්සාහ කරඩ පසුඇලි වෙෙන්ඩපා වේදනාකාරි ස්වභාවෙන් ඇතිකර ගණ්ඩපා. ඔබගේ ජීවිතයේ වටිනා ජීවිතයක් කිය ලබ හිතන්් හැම්විලේීම. එතකොට ඔබ අප හැම දෙනාටම මේ ජීවිත අරතවත් කරගන්න පුළුවන්ගෙන ඒය උතුම් වූ දේව කියන ස්වභාවය ඇතිකරගන්න පුලුවන්කම ලැබෙනවා. ඉතිං අද ඔබ හැම දෙනාම මේ දේශනාව තුළ ඇත්තටම දේව කියන්නේ මොකක්ද කියලා ඔබ ගැම්බරි සහ සාරාන්සව ඉගෙන ගන්ට දුන මේ විශාල පැහැදිලි කිරීමක් කවශ්‍යයෙනවා කකිෂේවෙදත් ඔබ අවශ්‍යටික මේ දේශාවවතු අධිනය කරගන්නට යදනවා. ඉතින් කල්පනා කරගන්න. ඔබ හැම දෙනාම මෙතෙක් කලා රැස් කරගන්නට දන මේ උතුම්ම විශේෂෙන්ම ආශිරවාධයන් කුසල ශක්තින්. ඔබ නමින් මේ පරලෝ ගොස්තරන්න සියලුම ඥාති හිතයිසිං. හැම දෙනාට මේ පින්පෙත් අනුමෝදන් කරම අනුමෝදං එත්වා. ඒ හැම දෙනාගීම. බවගාමී ජීවිතය සූපත්වේවා කියලා ඒ අයට පින්දීමක් වසෙන් හැම දෙනාමසාදු කියන්න. ඒ වගේම ඔබ හැම දෙනාටමත් පවුල්ලල දවාදුරුවන් ආදී හැම දෙනාටමත්. මේ දේශනාව ශ්‍රවණය කරන්ටේ දුන රටවාසි ලොවසි හැම දෙනාටමත්. නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබගේ ජීවිතය යහපත් ධර්මාණුකොළව ගුණවත් ජීවිතය බෝඩ පත්වේවා ඔබ හැම දෙනම ප්‍රාර්ථනාකාරණ ආකාට ඔබගේ ජීවිතය හපත් වාසනාවන්ත සතුනින් සමාධානෙන් යුත්ත අර්ථවාත්ම ජීවිතයක් ගත කරන්නට ඔබ හැමදෙනටම ශක්තිය දහිරිය වාසන උදා වේවා කියල අවසාන වසයෙන් සාදු කියල හැම දෙනාම ප්‍රාර්ථනා කරගන්න ආකාසට්hා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක් හන්තු ලෝක ශසනං ආකාසට්hාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ಂ අනුෝදිತවා ಚిරරখන්තුು දේசනం ආखाສঠாಚ බुම්මට්ట දේවානාගාමහිද්දිిका pुnyaంත අනුมෝදිಿtwa ಚරරखන්තුು තුంສදාති